අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකවගෙන එන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම රුවින්දයා සයුරි සුදසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ආර්ථික ආරක්ෂක වෙළඳ ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් පිළිබඳ ඉන්දු ශ්‍රී ලංකා අගමැතිවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී බව ලෝක බැංකුව කියයි. අයවැය විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය. සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසවිය නිහඬයි චිත්‍රපටයට අධිකරණයෙන් වාර්ණ නියෝගයක්. මානව හිමිකම් මූලික අයිතිවාසිකම් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය භාවිත කළ යුත්තේ සමාජය යහපත් කිරීමට මිස වැරදි මඟ යැවීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමන් මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ නෙළුම්පොකුණ රංගශාලාවේ පැවති ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාමුලෙල අමතමින්. දැයි දරුවන්ගේ අනාගතය සුබවාදී කිරීමට කැපවීමෙන් හා දිරියෙන් සිදුකරන සේවයට නිසි උපහාර දැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යංශය ගුරු ප්‍රතිභා ප්‍රභා ප්‍රණාම උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා. මෙවර එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ නෙළුම්පොකුණ රංගශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විදුහල්පතිවරුන් 250 දෙනෙකු, ගුරුවරුන් 459 දෙනෙකු, පරිවිනාධිපතිවරුන් 29 දෙනෙකු සහ පරිවිනාචාර්යවරුන් 56 දෙනෙකු මෙහිදී ඇගීමට ලක් කෙරුණු අතර සංකේතාත්මකව 32 දෙනෙකු වෙත සහතිකා ප්‍රණාම ලබා දීම ජනාධිපතිතුමා තිනුයි සිදුවුණේ. මම පුදුමයට පත් වෙනවා. අද මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ලස්සන වචන වගේම හොඳ වැදගත් දේවල්. රටකට අත්‍යවශ්‍ය දේවල්. ඒත් ඒ අත්‍යවශ්‍ය මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් දෙන්නේ සමාජයක් යහපත් කරන්න මිසක් සමාජයක් නිරුත්තර කරන්න නෙවෙයි. සමාජයක් ඒ ශක්තිය පාවිච්චි කරලා වැරදි මඟට යවන්න නෙවෙයි. පාසලේ ගුරුවරයෙක් කණෙන් අල්ලපුවාම, ටොක්කක් ඇන්නාම, පාරක් ගහපුවාම අද ඒකම පොලිසි ගිහිල්ලා, උසාවි ගිහිල්ලා නඩු දාන ක්‍රමය මේ රටේ තදින් ක්‍රියාත්මක වෙනවා. මේක බොහෝ තර්කානුකූලයි, විවාදාත්මකයි, සංවාදශීලී. දෙපැත්තටම කරුණු තියෙනවා. මම දන්න දෙපැත්තටම සාධාරණ කරුණු තියෙනවා. හොඳද නරකද, යහපත්ද අයහපත්ද, සුබද අසුබද, හරිද වැරදිද, යුක්තිසහගතද සාධාරණද අසාධාරණද කියන කරුණු දෙපැත්තටම කතා කරන්න පුළුවන්. හැබැයි තාත්තලා දන්නවා ගෙදර ඉන්න දරුවෝ එකෙක් දෙන්නෙක් හදාගන්න කොච්චර අමාරුද කියලා. ඉන්න මම දන්නවා තාත්තා කෙනෙක් විදිහට මගේ දරුවෝ 3 දෙනා හදාගන්න පොඩි කාලේ ඉඳලා මට කොච්චර අමාරුද කියලා. ඒක හැම තාත්තා කෙනෙක්ම ලබන අත්දැකීම. එමනම් පාසලක පන්ති කාමරයේ ඉන්න 40-50ක්, පාසලක ඉන්න 4-5000ක්, 7-800ක් හදාගන්න ඒ පැය ගාන තුන විදුහල්පතිතුමත් ගුරු මහත්මයින්ටත් එය කොතරම් අපහසුවක්ද, ඒ කොතරම් අත්‍යවශ්‍ය දෙයක්ද, ඒ සඳහා කොතරම් කැපවීමක් කළ හැකිද කියන කාරණාව සාධාරණ ලෙස බලන්න ඕන. මේ සේවයේ ඉන්නේ සැබෑ මිනිස්යෝ කියන එක හිතන්න ඕන. ඒ නිසා මූලික අයිතිවාසිකම්, මානව හිමිකම්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ලෙස භුක්ති විඳිය යුතු මෙන්ම ඒ සැබෑ ලෙස තේරුම් ගැනීම සහ අධ්‍යයනය කිරීම අවශ්‍යයි. මේ රටේ දරුවන් පාසල්වලට යන දෙමව්පියෝ කියලා මම බොහොම බය නැතුව කියනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා. මෙහිදී ආර්ථික ආරක්ෂක නීති හා සාමය, වෙළඳ, තාක්ෂණික, කර්මාන්ත, සේවා, සෞඛ්‍ය ඇතුළු ශේෂ්ත්‍රන් ගණනාවක් පිළිබඳව දෙරටේ අගමැතිවරුන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඉන්දිය නිල සංචාරය තුළ සිය විශේෂිතම හමුවීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. ඒ නවදිලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී දිවා පෝජන සංග්‍රහයටද එක් වෙමින් දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වූ අතර ආර්ථික ආරක්ෂක නීතිය හා සාමය, වෙළඳ, තාක්ෂණික, කර්මාන්ත, සේවා, සෞඛ්‍ය ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් සංවර්ධනය හා ප්‍රගමනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඉන්දිය සාගර කලාපයේ නිදහස් නාවික ගමනාගමනය සුරක්ෂිත කෙරෙන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන්ද දෙරටේ අගමැතිවරුන් කරුණු සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. ත්‍රස්තවාදය දුරුකොට සාමය ස්ථාපිත කරලීම
කිරීමේ ව්‍යායාමයට සාක් සංවිධානයේ සියලුම රටවල් දායක කර ගැනීම අවශ්‍යතාව මෙන්ම සාක් රටවල සාමය වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක් කර ගනිමින් මෙම වෑයමට පදනම දැමීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා. මීට අමතරව කලාපයේ තිරසර සංවර්ධනය සහ සාමය වෙනුවෙන් දෙපාර්ශ්වය විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හා උපාය මාර්ග සම්බන්ධයෙන්ද අගමැතිවරුන් දෙදෙනා කරුණු හුවමාරු කරගත්තා. ඉන්දු ශ්‍රී ලංකා දීවර ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම ලබන වසරේ මේ මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර ඇති අතර ඒ පිළිබඳව ඉතා ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන බව මෝති මහතා පවසා තිබෙනවා. එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අදාළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ලිපිය සහ නීතිපති දෙපාර්තමේන්තු ලිපිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. රජයේ මුද්‍රණාලය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරපු ලිපිය එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම. සාමාන්‍ය රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්වන්නේ සෑම සතියකම සිකුරාදා දිනවන අතර එදින සිට ඊළඟ සිකුරාදා වනතෙක් එහි අතිරේක ප්‍රකාශයට පත් කරනු ලබයි. එබැවින් ඉහත බදු සංශෝධන පනත් කෙටුම්පත 2016/09 දින ගැසට් පත්‍රයේ 2016/09/13 වෙනි දින අතිරේකයේ පළ වී ඇත. නීතිපත් දෙපාර්තමේන්තුවෙන් එපු ලිපිය I have considered the provisions of the said draft bill and I am of the view that the provisions of the bill draft bill are not inconsistent with the constitution එකතුකල අගය පිළිබඳ බද්ද පිළිබඳ සංශෝධන ඇතුළත් කරලා අපේ ප්‍රශ්නේ තිබුණේ 12 වෙනිදා කැබිනට් මණ්ඩලයේ රැස් වෙනකොට කැබිනට් අනුමැතිය ලැබීමට ප්‍රථම 9 කියලා දිනයක් දැම්මාම ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නැතුව තමයි මේ මුද්‍රණය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් අනුමතුණයින් පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මේක දිසාපති කාර්යාලයක් නෙමෙයි ඊයේ දිසාපති කාර්යාලය සිකුරාදා දින නිකුත් කරාම ඉන් පරිබාහිරව සතියක් යනකම් අතිරේක ගැසට් පත්‍රයක් නිකුත් ඒ ගැසට් පත්‍රය නිකුත් කරපු දිනේ නමේ දැම්මට නීතිපති දෙපාර්තමේන්තුව සහ මුද්‍රණාධිපති පැහැදිලිව කියනවා මේ අතිරේක ගැසට් පත්‍රය 13 වෙනිදා ගැසට් පත්‍රය හැටියට පිළිගන්න කියලා ඒ පිළිගන්න ගමන්ම එතන ඉඳලා දින 14ක් ඇතුළත තමයි අපිට වගකීම තියෙන්නේ ඒක නිසියාකාරව අපි කරලා තියෙනවා ගරු වැඩ බලන ඇමතිතුමා කරන ප්‍රකාශයෙන්ම කාරණේ පැහැදිලි වෙනවා ඒ කියන්නේ එතුමා කියන්නේ දින දෙකක් මේකේ තීරණ නිසා අපිට අමුතුවෙන් කියනවා මීට කලින් පනත් කෙටුම් පත්වලදී මේ අර්ථ නිරූපණ ගත්තේ නැහැ නීතිපති මුද්‍රණාධිපතිගෙන් ඇයි මේකට විතරක් මේ විශේෂ වාද විවාද ගියෙහින්දානේ ගත්තේ ඒ ගැනීම මට වරදක් වෙන්නේ නැහැ ඒ පැත්තෙන් නේ මම දෙපැත්තෙන්ම කතා කරනවා විරෝධ සමන්තම ඉඳගන්න I got you ඔබතුමා තර්ජනය කරන්න බබා සභාව තුල මම ඊයේ තීරණයක් දුන්නා ඒ තීරණේ වැරදක් තියෙනවා නම් තමුන්නාන්සේට අධිකරණයට යන්න පුළුවන් නීතිපතිතුමා කතා කරන්නේ නැහැ ගැසට් එක ගැන කියවලා බලන්න ඒ ලියුම එක වචනයක් නැහැ ගැසට් එක ගැන එහෙනම් මොකද්ද මේ වැඩ බලන ඇමතිතුමා සභාව නොබගෙ අපි අහන්නේ ගත්ත තීරණේ ඊයේ ගැසට් කරා ඇමති මණ්ඩලය තීරණය කරන්න පෙර එතකොට ඒක තමයි දිනය ඉතින් ඒක වැරදි ඔව් ඊයේ ඔබතුමා පැහැදිලි කරා මගේ ඉල්ලීම පිට ඊට පස්සේ ඔබතුමා ඉදිරිපත් වුණා මේ අවශ්‍ය ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරනවා කියලා යනවා තමයි ඉදිරිපත් කළේ ඒ නිසා එතනින් එහාට අද ඒක මම පිළි අරන් තියෙනවා ඔබතුමා මේක ඉවසීමෙන් පරීක්ෂා කරලා බලලා හොඳයි මම බැලුවා ඒක ඊයේ මම හොඳට බැලුවා අවශ්‍ය විදියට පරීක්ෂා කරන්න බලලා තමයි මම තීරණය කළේ ඒක ඊයේ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා විරුද්ධ පක්ෂයේ මේ මන්ත්‍රීවරු අදාස් ඉදිරිපත් කරා ඔබතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා වැඩි පරිසමට මෙතුමා ඉදිරිපත් වුණා නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය පාර්ලිමේන්තුවට දක්වන්න. දැක්වුවට පස්සේ ඔබතුමාගේ තීන්දුව තමයි බලපවත්වන්නේ. ඒ තීන්දුව පරිබාහිරව දිගින් දිගටම වාද කරන්න වෙනවා නම් සිදුවන කතානායකතුමනි මේක ඉවර වෙන්නේ නැහැ. මේ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා නම් නීත්‍යානුකූලව මෙතුමාලා සෑහීමටපත් වෙන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණය මේක ඉදිරිපත් කරන්න පුළුවන් තුමාලා. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ කරන බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ පරිශ්‍රයේදී අපි මේ සතියේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියෙක් වන පියතිස්ස රණසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් මේ මෙහෙයුම් මධ්‍යස්ථානය ආරම්භ කරන්නයි අපි අදහස් කරලා තියෙන්නේ. මේ මාසයේ අවසන් වෙනකොට අදාළ අමාත්‍යාංශවල සහ ඊට අනුබද්ධ ආයතනවල පත්කරන තොරතුරු නිලධාරීන්ගේ ලැයිස්තුව අපේ අමාත්‍යාංශයට ලැබීමට නියමිතව තිබෙනවා. ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධිනුත් ඉතා වැදගත් සාකච්ඡා මෙහිදී සිද්ධ වුණා. ප්‍රවෘත්ති වාර්තාකරණයන් ගුණාත්මක බව සහතික කිරීමට ස්වාධීන කොමිසමක් පත්කිරීම ගැනත් යෝජනා ඉදිරිපත් වුණා. මාධ්‍ය අකඩමිය සම්බන්ධිනුත් ඒ සමුළුවේදී බොහෝ දේවල් කතා වුණා. මේ සියලු දේවල් අපි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සමුළුවේදී ලබාගත් අත්දැකීම් හුවමාරු වෙච්ච අදහස් පාවිච්චි කරන්නත් විශේෂයෙන් බලාපොරොත්තු වෙන බවත් සමුන්නාසර වෙත දැනුම් දීමට කැමැති. ඒක ගැසට් එක දැන් ලෑස්ති කරනවා, ගැසට් එක මේව කරනවා. අපිට ඉතිහාසයක් තියෙනවා මේක. මේ ඇවිල්ලා නිකම් මේ කුටිේ වාඩිලා එකපාරට මතක් කියලා බිබිලගේ එක මොකද්ද කියලා කාගෙන් හරි අහගෙන කරපු එකක් නෙවෙයි. මට පෞගිය NMR එකේ ඒ සභාපතිවරුත් එක්ක තිබුණ මූලිකම ප්‍රශ්නයක් තමයි මේ ඖෂධ මිල පිළිබඳව උන්ට කිසිම තැකීමක් නැති වීම. නමුත් අපි දන්නවා මේ රටේ ජනතාවට ඖෂධ ප්‍රතිපත්තියක තියෙන මූලිකම අවශ්‍යතාවය ඖෂධ මිල. ඒක කරන්නේ නැතුව බොරුවට මේ තියරි කතා කර කර වෛද්‍යවරුන්ට අවශ්‍ය ඇකඩමික් කතා කර කර මම උන්ට කියුවා ඕවා ඔය ලෙක්චර්ස් ගිහිල්ලා යුනිවර්සිටි එකේදී ඕවා අපේ මිනිසුන්ට වැඩක් නැහැ. අපි මහජන නියෝජිතයෝ. අපිට තේරෙනවා මිනිස්සු කතා කරන්නේ මොනවද. මිනිසුන්ගේ බෙහෙත් මිල අඩු වෙන්නේ නැත්නම් ආරුළු බූරුළු කතා කරලා වැඩක් නැහැ. ඕක තමයි සත්‍යය. අපේ කලාපයට ඉතාමත්ම උචිත අන්දමින් තමයි මේක හදලා තියෙන්නේ ඉන්දියාව. ඒ ඉන්දියාවත් එක්ක මොඩල් එක අරගෙන තමයි මේක හැදුවේ. නැතු මේ ආවට ගියවට අතුරු ගන්න වෙයි. අපි කළා තියෙන්නේ මොකද 45 තියෙනවනම් ඒක ගෙනහලා තියෙනවා 20කට විතර. මීඩියන් වැලිය. ඒ අනුව තමයි මිල සූත්‍රය හදලා තියෙන්නේ. ඉතින් මීට වඩා කවුරු හරි ඉන්නවනම් තවත් මොලේ කියන කෙනෙක් ඒක වාගේ සූත්‍රය දෙන්නේ කියලා මම ඉල්ලලා හිටිනවා. ඒක මම ක්‍රියාත්මක කරන්න. දේශීය හා ජාත්‍යන්තර සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයේ තිරගත කිරීම වළක්වමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටය හෙට දිනේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණා. එහෙත් අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. හිටපු මහේස්ත්‍රාත්වරයෙකු විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු MU ගුණවර්ධන මහතා විසින් මෙම වර්ණ නියෝගය නිකුත් කර තිබෙන්නේ. මෙම චිත්‍රපටය හරහා තමන්ට මෙන්ම අධිකරණ පද්ධතියටද අපහසයක් සිදුවන බව පවසමින් හිටපු මහේස්ත්‍රාත්වරයා කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණා. දකුණු ආසියාවේ ඉතා මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බව ලෝක බැංකුව පවසනවා. සවුත් ඒෂියා ඉකොනොමික් ෆෝකස් හෙවත් දකුණු ආසියාවේ ආර්ථික ලක්ෂ්‍ය නම් ලෝක බැංකුවේ නවතම වාර්තාව ඉකුත් සඳුදා නිකුත් වුණා. ඊට අනුව දකුණු ආසියාවේ මන්දගාමී ආර්ථික වර්ධනයක් හිමි රටවල් අතර ශ්‍රී ලංකාවද පසුවනවා. වසර දෙකක් පාදක කර ගනිමින් ඉදිරිපත් කර ඇති අදාළ වාර්තාවේ දැක්වෙන්නේ 2016 වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන බලාපොරොත්තුව 7.1% වන අතර 2017 වසර වෙනුවෙන් 7.3% ආර්ථික වර්ධන වේගයක් මෙරටින් අපේක්ෂා කරනවා. එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් එම බලාපොරොත්තුව වෙත ළඟා වී නැහැ. ලෝක ආර්ථිකය තුල දකුණු ආසියාව සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන පසුබිමක් තුල ශ්‍රී ලංකාව දුප්පත් මට්ටමේ ආර්ථික ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බවද එහි සඳහන්. කෙසේ වෙතත් ලෝක බැංකුව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ප්‍රමාද වූ 2015 වසරේ ආයෝජන ඇති කිරීම සහ පෞද්ගලික ආර්ථික ප්‍රවේශයන් වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිවර්තනයකට යොමු කිරීමේ හැකියාවක් පවතින බවයි. තිරසාර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් රාජ්‍ය පටිපාටීමේ වෙනස්කම් සහ රාජ්‍ය ප්‍රවීණත්වය කෙරෙහි වැඩි අවධානයක් ශ්‍රී ලංකාව යොමු කළ යුතු බවද එහි සඳහන්. විරාමින අනතුරු ඔබ අලිත් සිත TV ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මවනැල්ල ඓතිහාසික ගඩොල් පාලමේ විනාශය හා මාඔයෙහි ජලය අපිරිසිදු වන අයුරු අද තෙවැනි ඇසදුටුවා. තෙවැනි ඇස
ක්‍රිස්තු වර්ෂ 1821 දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයෙහි කොළඹ මහනුවර මාර්ගය නිර්මාණය කිරීමෙන් පසුව මෙම මාහොය හරහා ආරුක්කු 4ක් සහිත පාලමක් ඉදිකර තිබෙනවා. පාලමේ ගස්කොළන් වැවී ඇති අතර ජනතාව පවසන්නේ දේශපාලන අධිකාරී උත්සවයක් පවතින විට පමණක් වැවී ඇති ගස්කොළන් කපා ඉවත් කරන අතර ඒවා මුළුමනින්ම ගලවා ඉවත් නොකිරීමෙන් ගඩොල් පාලමට හානි සිදුවන බවයි. එසේම බලධාරීන් මෙවන් ඓතිහාසික පාලමක් සිදුරුකොට ජලනල එලන්නට ඉඩහැරීමද ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතුවක්. කිසිදු කම්බි කෑල්ලක් ප්‍රයෝජනට නොගෙන නිර්මාණය කර ඇති මාවනැල්ල ගඩොල් පාලම හරහා අදටත් බර වාහන පවා ගමන් කරන බවත් අප දුටුවා. විදේශිකයන් මෙම පාලම පිළිබඳව අවධානය යොමු කළද මෙරට ජනතාවට මෙන්ම බලධාරීන්ටද මෙහි වටිනාකමක් නොපෙනෙන්නේද නොපෙනුනාසේ සිටින්නේද? කිසිදු අනුකම්පාවකින් තොරව වැසිකිලි පද්ධති අපිරිසිදු ජලය හා නිවාසවලින් බැහැර කරන අපද්‍රව්‍ය මාඔයට මුදාහැරීමද සිදුවන බවත් අපට අනාවරණය වුණා. මෙතරම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් මාඔයට මුසු කරන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බීමට පවා ගන්නා ජලය බව ඔවුන් නොදන්න. සබරගමු පළාතේ සුන්දරත්වය හා අභිමානය රැඳි මාඔය තවත් විනාශ වන්නට ඉඩ නොහැර ඒ රැක ගැනීමට බලධාරීන්ගේ නෙත් විවර වේවායි දෙවැනියස ප්‍රාර්ථනා කරන අතර මේ අපරාධෙන් නතර කරන තුරු දෙවැනියස වැරදිකරුවන් හා බලධාරීන් පසුපස ලුහු බඳින බවත් මෙයින් අවධාරණය කරන්නේ. සියත හරිමග විශේෂාංගය තුළින් අපි මාර්ග තදබදයට ප්‍රධාන වශයෙන් බලපාන හේතුන් පිළිබඳව සහ ඊට ලබා දිය යුතු නිසි පිළියම් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. අදත් මාර්ග තදබදයට ඍජුවම බලපාන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් හරිමග තුළින් අපි සොයා බැලුවා. සියත හරිමග විශේෂාංගය තුළින් අපි මාර්ග තදබදයට ප්‍රධාන වශයෙන් බලපාන හේතුන් පිළිබඳව සහ ඊට ලබා දිය යුතු නිසි පිළියම් සම්බන්ධයෙන් ඔබව දැනුවත් කළා. අපි අදත් මාර්ග තදබදයට ඍජුවම බලපාන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සොයා බැලුවා. දිවයිනේ සෑම දිනකම පාහේ එක් මාර්ගයක හෝ සංවර්ධන කටයුත්තක් සිදුවීම සුලභ දසුණක්. නමුත් සංවර්ධන කටයුත්තක් වුවත් නිසි ක්‍රමවේදයකින් සිදු නොවෙන්නේ නම් එය විශාල ගැටලුවක්. මාර්ග තදබදය අතින් පෙරමුණේ සිටින කොළඹ වාණිජ නගරය තුළ මාර්ගයක සංවර්ධන කටයුත්තක් කඩිනමින් සිදු නොවීම පිළිබඳව හා ඒ ආශ්‍රිතව පවතින දැඩි මාර්ග තදබදය පිළිබඳව අපි සොයා බැලුවා. මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ එක් අදියරක් වන මෙම ඉදිකිරීම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේත් කොළඹ මහනගර සභාවේත් අධීක්ෂණය මත සිංගප්පූරුවේ පෞද්ගලික ඉදිකිරීම් ආයතනයක් මගින් සිදු කරනවා. මෙහි ඉදිකිරීම් කටයුතු හා මාර්ග තදබදය පිළිබඳ සොයා බැලීමට එහි ගිය අපට අනාවරණය වූයේ මෙහි සේවය කරන බොහෝ ශ්‍රමිකයන් ඉන්දියානුවන් බවයි. දිනකට සේවා මුර දෙකක් ක්‍රියාත්මක වන මෙම වැඩබිමෙහි සේවය කරන්නේ සේවකයන් ඉතා අතලොස්සක්. මේ වසරේ දෙසැම්බර් මාස නිමා වීමට නියමිත මෙම ව්‍යාපෘතිය නියමිත කාලයට නිමා කිරීමට හැකි වේද යන්න ප්‍රශ්නාර්ථයකි. මාර්ග සංවර්ධනය නම් ඉතා හොඳයි. ඉතින් ඒක නිසා තියෙන ට්‍රැෆික් එකට මුකුත් අපිට කියන්න බැහැනේ. රටක සංවර්ධනයට ඒ වගේ දෙයක් සිදු වුණාට අපි ඒ ගැන එච්චර හිතන්න හොඳ නැහැ. පාර හදන එක ගැන කිව්වොත් ඉතින් මෙහෙමයි, ඔගේ දෙපැත්තක් තියෙනවා. දෙපැත්තක් තියෙනවා කියන්නේ පදිකයෝ ගත්තත් වාහන එලවන කට්ටිය ගත්තත් පාර හදන්න ගියාම ට්‍රැෆික් එක එනවා. ඉතින් ඒ ට්‍රැෆික් එකත් එක්ක යන්න ගියාම ඒගොල්ලන් ගමන් බිමන් ඔක්කොම අඩාල වෙනවා, පරක්කු වෙනවා. ඒ හින්දා ඒ පැත්තෙන් ඒගොල්ලන්ට අවාසියක් තියෙනවා. හැබැයි ශ්‍රී ලාංකික විදිහට ඉතින් අපේ මාර්ග පද්ධති දියුණු වෙන ගැන සතුටකුත් තියෙනවා. හැම දෙයකම දෙපැත්තක් තියෙන ඉතින් එකම කාසිය දෙපැත්ත තමයි යෝග. හොඳක් තියෙනකොට ඒකේ මොනා හරිම නරකක් අපිට හම්බ වෙනවා. ට්‍රැෆික් එක නම් ඉපා වෙලා තියෙන්නේ. මම දන්නේ ඇයි පාර හදන්නේ මේ කියන්නේ හැමදාම පාර හදනවා. ඉවරක් වෙන්නේ නැත්නම් ඇයි කියන එක තමයි හිතාගන්න බැරි. අත කැටි කාලේ ඉඳලා සරින් සරේට කඩනවා හදනවා. කඩල ඉවර වෙනව නම් හොඳයි. පාර හදනකන හොඳයි තමයි. ට්‍රැෆික් තමයි තියා වැඩි. මෙන්න ඇදුවත් හොඳයි. හරිය වාහනත් වැඩිනේ. එමෙන්ම මේ ආශ්‍රිතව පවතින දැඩි මාර්ග තදබදයට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වමින් මීට දින කිහිපයකට ඉහතදී දැන්වීම් පූර්ව සවිකර ඇති බව අපට දක්නට ලැබුණා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර මේ වන විට වසර දෙකක් ගත වී තිබුණද මේ සම්බන්ධයෙන් ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනීමට ගත හැකි එකම ක්‍රියාමාර්ගය වන විකල්ප මාර්ග භාවිතා කිරීම ගැන ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් උත්සුක වූයේ මෙය නිමවීමට තවත් 3 මාසක් පමණක් ඉතිරිව තිබේදී. කොළඹ විශ්වවිද්‍යාලයේ රාජකීය තර්ස්ටන් ආදී ප්‍රධාන විද්‍යාල කිහිපයකත්
තානාපති කාර්යාල රජයේ හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් පිහිටා ඇති මෙම තුන්මුල සිට ඇල්බර්ට් චන්ද්‍රවංකය දක්වා මාර්ගය දැඩි රථවාහන තදබදයක් සාමාන්‍යයෙන්ද පවතින වාතාවරණයක් තුළ මේ ප්‍රතිසංස්කරණය කඩිනම් කරමින් සේවකයන් වැඩි කරමින් දින රාත්‍රී සේවා මුර ක්‍රියාත්මක කරමින් විකල්ප මාර්ගද විධිමත් ලෙස ක්‍රියාත්මක කළා නම් මෙහි දැඩි රථවාහන තදබදය අවම කිරීමට තිබුණා. මෙය මෙම මාර්ගයට පමණක් නොව සෙසු ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් සිදුවන මාර්ග සඳහාද විධිමත් වැඩපිළිවෙලක් ලෙස ආරම්භ කිරීම දැඩි රථවාහන තදබදයට ඉතා සුදුසු පියවරක් වනු නොඅනුමානයි. මොරකා කන්ද බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවයි අද රට ගැන තත්පර 60. නව මානව ශිෂ්ටාචාරයක් ගොඩනංවමින් දුම්බර නිම්නේ ඉදිවන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණ යටතේ වේගයෙන් ඉදිවෙමින් පවතී. මෙවන විට ජලාශය ඉදිකිරීම් කටයුතු 85%ක් පමණ අවසන් වී ඇති අතර ලබන දෙසැම්බර් මාසයේදී ජලාශය පිරවීමේ කටයුතු ආරම්භ වීමට නියමිතයි. ජාතික විදුලි බල පද්ධතියට එක්වන මෙගාවොට් 25ක විදුලි ධාරිතාවත් පානීය ජල අවශ්‍යතාවයේ සපුරාලීමත් මෙරිදිය ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනයක් හා සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයක් මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිතයි. විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම, නව රැකියා උත්පාදනය, අංග සම්පූර්ණ නව ගම්මාන ඉදිකිරීම, කර්මාන්ත බිහිකිරීම සහ ත්‍රිකුණමල වරාය සමග ඒකාබද්ධ වී ජාත්‍යන්තර වෙළඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම ව්‍යාපෘතියේ බලාපොරොත්තුවයි. දවසේ පුවත්පත් විපරම දැන්. ලංකාදීප විහාර දේවාල ගම්පනත කල් දැම්මේ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමටයි ජනාධිපති පේරාදෙණියේදී කියයි. ගිය රජය ඉල්ලූ ගුවන් බස් හතරක් ගැනීම නවත්වයි. කෝටි 2500ක දඩයකුත් ගෙවයි. දිවයින මිහින් ලංකා වසයි. ගුවන් සේවා ශ්‍රී ලංකන් වෙත පවරයි. සිගරට්ටුවක මිල රුපියල් 7කින් නගී. පුංචි ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමට පක්ෂ 19ක් කැමති. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්. ලක්බිම කසල තේ කන්ටේනර් 6ක් ඩුබායි ගොස් ආපසු එයි. කතාවට වගකිව යුත්තේ විග්නේෂ්වරන්මයි. විපක්ෂ නායක ආර් සම්බන්ධන්. මව්බිම පාර්ලිමේන්තුව ඇතුළේ මහා පූජාවක්. මහජන බැංකු කෝටි 70 මහා වංචාව. පරීක්ෂණ පැවැත්වෙද්දී ස්වාධීනව සිටිය යුතු නිලධාරීන් දෙදෙනෙකු ගනුදෙනුවට පක්ෂව පිකටින් කරලා. ලංකාවට ආවේනික දුර්ලභ කටුස්සන් 18 දෙනෙකු ළඟ තබාගත් අයකු අල්ලයි. දිනමින වැට් පනත නීත්‍යානුකූලයි. දෝෂ ඇත්නම් අධිකරණයට යා හැකි. කථානායක කරූ ජයසූරිය. විශ්‍රාම වැටුප කප්පාදු කරන්නේ නෑ. අලුත් අයට දායක ක්‍රමවේදයක්. ඇමති රංජිත් මද්දුම බණ්ඩාර. අමරිකා ග්‍රීන් කාඩ් ලොතරයිය අපේ අයටත්. අද දවසේ විපරම ලෙස අපි තෝරාගත්තේ අමරිකා ග්‍රීන් කාඩ් පත් ලොතරයිය පිළිබඳවයි. විවිධත්ව සංක්‍රමණික වීසා ලොතරයිය අහඹු ලෙස තෝරාගන්නා අයදුම්කරුවන් වෙත සංක්‍රමණික වීසාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට අවස්ථාව ලබා දෙන අතර සුදුසුකම් ලබන්නන් අමරිකා එක්සත් ජනපදයේ නීත්‍යානුකූල ස්ථිර නේවාසිකයින් බවට පත්වන බවද ශ්‍රී ලංකාවේ අමරිකා තානාපති කාර්යාලය සඳහන් කළා. අයදුම්කරුවන් මේ වසරේ ඉල්ලුම් කළ පසු 2017 වසරේදී සම්මුඛ පරීක්ෂණ පවත්වන බවත් අනුමත දිනුම්කරුවන් සඳහා එළඹෙන 2018 වසරේදී ග්‍රීන් කාඩ් පත ලැබෙන බවත් සඳහන් කළ අතර අයදුම් කිරීම නිල වශයෙන් ඊයේ ආරම්භ වුණා. මේ ලොතරැයි වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට කිසිදු මුදලක් අය නොකරන බවද අමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.
දෙදහස් දහස්සේ අමරිකානු ජනාධිපතිවරණයට අදාළව උප ජනාධිපතිවරුන්ගේ විවාදයයේ පැවැත්තුනා. මෙහිදී ප්‍රධාන අපේක්ෂකින් දෙදෙනාම දරුණු ලෙස විවේචනයට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. அமெரிக்கானு ஜனாதிபதிவரன உப்ப ஜனாதிபதிவருன்கே விவாதே பவத்துனே ஃபார்ம் விலா லாங்வுட் விஸ்வவித்யாலயதி CBS பிரவுத்தி சேவி அலனி குய்சானோ விசின் மெஹவு மெம விவாதே மினிட்டு 10 பெகின் வு அதாஸ் தெக்வீமே வட நவேகின் சஹா மெஹவன்னிய விசின் யொமுகல வியூர்த பிரஷ்ன வெத மினிட்டு 2க்க துல பிலிதுரு தீமே சமபர அவஸ்தாவன் கென் சமன்வித வுனா டெமோக்ராடிக் பக்ஷ வர்ஜினியா பிராந்த செனட் சபிக கிம் கென் சஹா ரிபப்ளிகன் பக்ஷ இந்தியானா பிராந்த ஆண்டுகார மைக் பென்ஸ் மெம கரட කර විවාදයට එක්ව සිටියා. විදේශ වාර්තා පැවසුවේ මෙම විවාදයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මෝඩයෙකුට හෝ උන්මත්තකයෙකුට සමාන වූ අතර හිලරි ක්ලින්ටන් දුර්වල සහ වගකට නැති අයෙකුට සමාන වූ බවයි. And Hillary also has the ability to stand up to Russia in a way that this ticket does not. මට කීමට අවශ්‍ය මෙපමණයි. මම සහ මගේ බිරිඳ දැඩිව විශ්වාස කරනවා හිලරි ක්ලින්ටන් පිළිබඳව. අපේ ජීවිතය ඉතා වැදගත් වස්තුවක් වෙනුවෙනුයි ඒ විශ්වාසය. මේ වන විට එතර නාවික බලගණයක සේවය කරන පුතෙක් අපිට ඉන්නවා. අපි විශ්වාස කරනවා හිලරි ක්ලින්ටන් මේ රටේ ජනාධිපතිවරිය සහ සේනාධිනායිකාව ලෙස. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප් සේනාධිනායකයා වුණොත් අපිට තිබෙන්නේ විශ්වාසයක් නෙවෙයි මරණ බයක්. He persecutes LGBT folks and journalists. Hillary Clinton what the US මුලින්ම මා පවසන්නේ සෙනෙට් සභික ඔබ සහ හිලරි ක්ලින්ටන් අපහාස මගින් මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත් කර තිබෙන බව. ඒ ඇත්තටම අපූර්වයි. ඇත්ත වශයෙන්ම ඔබාමා පරිපාලනයේ විදේශ ප්‍රතිපත්තියේ නිර්මාපකයා හිලරි ක්ලින්ටන්. ඒ ඇය රාජ්‍ය ලේකම් ධූරයේ දරපු සමයේදී විශේෂයෙන්ම මැද පෙරදිග රාජ්‍යයක් වන සිරියාවේ අද අසමත් විදේශ ප්‍රතිපත්තියේ වක්‍රාකාරව ඇමරිකාව වගක විය යුතුයි. වර්තමානයේ රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම ධෛර්යමත් කිරීමට හිලරුගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස අතදී තිබෙන බවත් සඳහන් කළ යුතුයි. උණුසුම් මුහුණුවරක් ගනිමින් විනාඩි 90ක් පුරා පැවති දෙපාර්ශවයේ අදහස් දක්වීමෙන් අනතුරුව විවෘත විවාදය වාග් ප්‍රහාර මාලාවකින් සමන්විතව දියත් වුණා. මේ අතර ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර විවාදය එළබෙන ඉරිදා සෙන් ලුයිස්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිතයි. සමගින් අදර නියමිත සෙත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. අපි යලිත් ඔබ හමුවන්නේ හෙට සවස 6ට. සුබ රාත්‍රියක්.